ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්හරින්න. නමුත් වර්තමාන සංඝ සමාජය තුළ එවැනි අත්හැරීමක් අපි දකින්නේ නැහැ. මෙහෙමයි අපි ওই ප්‍රශ්නේ කතා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගියාට පස්සේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධිම උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විනය කාරණා 227ක්ම පනවනවා. ওই විනය කාරණා 227ම පැනෙව්වේ ස්වාමින් වහන්සේලා 227 දෙනෙක් කළා වූ වැරදි නිසා. තේන්නාද? එහෙම නැතුව නෙමෙයි පැනෙව්වේ. හැම වැරද්දක් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය කාරණා පනවන්නේ. එහෙනම් එදා බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය නොනා මෙවැනි තත්වයන් සමාජය තුල තිබ්බා. එනිසා වර්තමානයේ සමාජයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අත්තරීමේ මාර්ගයෙන් බැහැරව සමාජය ගමන් කරනවා නම් නෝනා ඒක අපි ධර්මයේ හැටියටයි දකින්න ඕනේ. ධර්මය කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ වෙනස් වීම. නිරේතුරුව මේ ධර්මය කියන්නේ ප්‍රතිපදාව කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය කියන්නේ ධර්ම මාර්ගය කියන්නේ නිරේතුරුව වෙනස් වෙන ධර්මතාවයක් කියන කාරණේ අපි දකින්න ඕනේ. මෙන්න මේ වෙනස් වීමයි අපි මෙතනින් අවබෝධ කරගන්න ඕනේ. ඒ වෙනස් වීම අවබෝධ කරගන්න අපි දක්ෂ නම් ඒ වෙනස් වීම අපේ යහපත උදෙසා සිද්ධ වුණා වූ දෙයක්මයි වුණා. ඒ නිසා ලෝකේ නිවැරදි කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකේ නිවැරදි කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා ලෝකේ නිවැරදි කරන්න බෑ කියලා. ඒ නිසා නිවැරදි කරන්න බැරි ලෝකයක් බුදුරජාණන් වහන්සේ නිවැරදි කරන්න ගියේ නෑ. නිවැරදි කරන්න බැරි ලෝකයේ කමඨාණක් කරගෙන බුදුරජාණන් වහන්සේත් මහා සංඝයාත් නිවැරදිභාවයට वचने दुर्वल आकार जीवित बुद्रजान श्रेष्ठ दया සද්ධාව කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. එහෙනම් සද්ධාව කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි සක්විති රජ পদවියට වඩා සද්ධාව ශ්‍රේෂ්ඨ නම් නෝනා අපි සද්ධාව කියන කාරණේ තාම දැකලා තියා තාම හිතන්නවත් ලැස්තිලා නැහැ. කනගාටු වෙන්න ඕනේ මෙහෙම කියමු. සද්ධාම සකස් වුණා නම් ඔය කියනා වූ කාමයන්ට අදාළ දේවල් සමාජය තුල වැඩෙන්න විදිය නැහැ. එතකොට සද්ධාවේ දුර්වල භාවයන් තියෙද්දී අපි නිරේතුරුව බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ අර්ථයන්ට බාහිරව ගමන් කරන්නේනවා. නමුත් ඒ කිසිම තැනක වැරද්දක් නැහැ. යම් තැනක කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් වේවා සස්ත්‍රීකව ජීවත් වෙනවා නම් ඒක උන්වහන්සේගේ පින. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. උන්වහන්සේ සංසාරයේ හෝ මෙලව ජීවිතයේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංඝයා අරමුණු කරගෙන කරා වූ පින්කම් වල ඵලයයි උන්වහන්සේ විඳින්නේ. එච්චරයි වෙන දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා මේ පින විඳිනකොට උන්වහන්සේලා මේ පින සංස්කාරයක් මේ සංස්කාරයේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ උතනයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. තේන්නේ? එතනයි සම්මා දිට්ඨියේ දුර්වලභාවයක් උතන තියෙන්නේ. එහෙම නැතු මේ රාමුව තුල ජීවත් වෙන කාගේවත් මම වැරද්දක් දකින්නේ නැහැ. මොකද හේතුඵල ධර්මයක්මයි ඒ ආත්මෙදී. ඒ නිසා කෙනෙක් කොච්චර දුෂ්කරව දාන වේලක් නැතුව ජීවත් වුණත් ස්වාමින් වහන්සේ කෙනෙක් තව ස්වාමින් වහන්සේට පිරි ඉතිරි යන සිව්පසේ ලැබුණත් මේ දෙකම හේතුඵල ධර්මයන්මයි. එනිසා අපි නිරේතුරුව දකින්න ඕනේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදකින නිසා අපි සංස්කාරයන්ට බැඳෙනවා. බැඳෙනවා කියන්නේ මායයට බැඳෙනවා, පංච උපාදානස්කන්ධ මායයට බැඳෙනවා, පංච උපාදානස්කන්ධයට බැඳෙන තැන අපි තව තවත් ආස්වාදයේ පස්සෙම ගලා යන පිරිසක් බවට පත් වෙනවා. ආදීනවේ දකින්නේ නැහැ. ආදීනවේ නොදකින නිසාම අපි ආස්වාදයේ පස්සේ හඹා ගිහිල්ලා නැවත 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 අකුසල් රැස් කරමින් සද්ධාවේ දුර්වලභාවය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වදකයා තමා තුලයි ඉන්නේ කියලා. වෙන කොහෙවත් නෙමෙයි ඉන්නේ වදකයා තමා තුලයි ඉන්නේ. මේ වදකයා කියන්නේ විඥාණය කියන වදකයා තමා තුලයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි කිසිම කෙනෙක් තාම දන්නේ නැහැ, හිතන්නේ නැහැ වදකයා තමා තුලයි ඉන්නේ කියලා පින්වතුනි. එයා මේ වදකයා කියන විඥානීය නිරේතුරුව දකින්නේ තමන්ගේ කල්යාණ මිත්‍රයා, තමන්ගේ හොඳම මිතුරා, තමන්ගේ හොඳම අසල්වාසියා කියලා. ඒ නිසාම මේ වදකයා කියන දේ මේ මොහොතෙත් අපි හිස මුදුනේ පිළිගන්නවා පින්වතුනි. මේ වදකයාමයි පටිච්ච සමුප්පන්නව සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ඇස ගෘහය කරගනිමින්, මේ කන ගෘහය කරගනිමින්, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිවස කරගනිමින් මේ රූපය තුල බැසගෙන පටිච්ච සමුප්පන්නව නැති වෙමින්, ඇති වෙමින්, මැරෙමින්, ඉපදෙමින් ගලා ආපු මේ විඥාණය තමයි වදකයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
මේ වදකයා තමා තුල සැඟවිලා හිටියත් මේ මොහොතේ මේ කතා කරන්නේ වදකයා කියලා එයා දකින්නේ නැහැ. වදකයා කියන්ති මේ සිව්පසය ගොඩ ගහන්න මේ දේවල් ගන්න මේ ශස්ත්‍රීකභාවයන් විඳින්න කියලා එයා මේ වදකයා කියලා හඳුනන්නේ නැහැ. එයා හිතනවා මේ මගේ කල්යාණ මිත්‍රයයි මේ කතා කරන්න කියලා. මේ සකස් වෙන්නා වූ කාමයට බර වූ හිත තමයි බුදුරජාණන් වහන්සේ විඥාණය නැමැති වදකයා කියලා කියන්නේ. එතකොට මේ වදකයා නිරේතුරුවම අපිය යොමු කරන්නේ කාමයන් දෙසටමයි කාමේ ආස්වාදයේ දෙසටමයි. එයා ආදීනමේ දකින්න යොමු වෙන්නේ නැහැ. මොකද වදකයා ආදීනමේ දෙන පෙන්වන්නේ නැහැ. මොකද වදකයා නිරේතුරුවම ආස්වාදයට බැඳිච්ච කෙනෙක් මාර ධර්මයක් විඥාණය කියන්නේ මේ මාර ධර්මයේ සකස්ුනේ ඉපදුනේ කොතෙන්ද තෘෂ්ණාව මුල් කරගෙනමයි. එනිසා මේ මාර්යා නිරතුරුව මේ සෑම මිනිස්සෙක්ගේම සෑම සත්වයෙක් තුළම සැඟවිලා නිරතුරුව මේ වදකයා නැවත 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 අපිව වදකාගාර වලට යොමු කරනවා. සතර අපාය කියන වදකාගාරයට අපි යොමු කරනවා පින්වතුනි. අතීතයේ අපි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳනනම් ඒ සතර අපායේ සෑම උපතකට මුල්ුණේ තමා තුල සකස් වෙන්නා වූ සැඟවිලා ඉන්නා වූ වදකයාගේ ක්‍රියාකාරීත්වයට අපි යට වුණ නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ වදකයා හඳුනා ගන්න කියලා තමා තුල ඉන්න. තමාව දුකට පමුණුවන සමාව සතර අපාය දුකට පමුණුවන තමාට ධර්මයේ ආදීනමේ ගැන මතක් කිරීම බාධා කරන මේ තමා තුල සකස් වෙන්නා වූ වදකයා හඳුනා ගන්න කියලා. හඳුන ගන්න නැති නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ වදකයාට කන්න බොන්න දීලා ඇඳුම් අඳලා මුහුණ හෝදලා අපි නිරේතුරුව මේ වදකයාව තව තවත් තව තවත් තව තවත් පෝෂණය කරනවා කියලා. ඒ නිසා නිරේතුරුව තමන් සුල සකස් වෙන්නා වූ මේ කාමයන්ට ලැබි කාමයන්ට තෘෂ්ණාවෙන් හැදෙන මේ සෑම සිතක්ම දැනීමක්ම මේ විඥානයක්ම තමා තුල සැඟවිලා ඉන්න වදකයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන් මේ වදකයා කියලා හඳුනා ගන්න නැති නිසාමයි අපි සිව්පසයේ උදෙසා කාමයන් උදෙසා රූපයන් උදෙසා මේසා තෘෂ්ණාවෙන් ගිහිල්ලා අතහැරීම පැත්තකින් කියලා ගොඩ ගැසීම ජීවිතේ කරගෙන ජීවත් වෙන්නේ පිංගතුනි. ඒ නිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න ගිහි වේවා පැවිදි වේවා වදකයා තමා තුලමයි සිටින්නේ පිංගතුනි. සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව සතර අපා දුකට ඇදගෙනපුම් වදකයා කොහෙවත් හිටියේ නැහැ. තමා තුලමයි සැඟවිලා ඉන්නේ. මේ මොහොතේ තබෝ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කරන්නේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න ඔබට වීරිය නොදෙන්නේ ඔබ තුල සැඟවිලා ඉන්න මේ වදකයාමයි පිංගතුනි. මේ වදකයා අනිත්‍ය වූ හිතක් අනිත්‍ය වූ ධර්මතාවයක් තෘෂ්ණාවෙන් පෝෂණය වෙන අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ වදකයා ඔබ හඳුනාගත් තැනදී ඔබ මේ වදකයාට යට වෙන්නේ නැහැ පිංගතුනි. ඔබ බුදුරජාණන් වහන්සේට අදාළව හිතනවා මේ වදකයා නිරේතුරුව හිතන්නේ මාර ධර්මයන්ට වසවත්ති මාර ධර්මයන්ට පංචඋපාදානස්කන්ධ ධර්මයන්ට අදාළවයි. නමුත් ඔබ මේ වදකයා තමා තුල සැඟවිලා ඉන්න වදකයා හඳුනාගත් තැනදී ඔබ ඒ වදකයාට නැවත ඔබ වදයට පමුණවන්න අවස්ථාව දෙන්නේ නැහැ. වදකයා කාමයන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරද්දී අන්න ඔබ ආදීනවේ මතු කළ දකින්නවා. වදකයා රූපය කෙරෙහි තෘෂ්ණාව මතු කරලා පෙන්නද්දී අන්න ඔබ රූපයේ ආදීනවේ මතු කරලා දකින්නවා. වදකයා වේදනාවේ ආස්වාදය මතු කරලා පෙන්නද්දී අන්න ඔබ වේදනාවේ ආදීනවේ දකිනවා. වේදනාවේ ආදීනවේ දකිද්දී රූපේ ආදීනවේ දකිද්දී ආස්වාදයේ ආදීනවේ දකිද්දී කාමයන්ගේ අන්න ඔබ නිස්සරණයේ උදෙසා ගමන් කරනවා පිංගතුනි. ගොඩ ගැසීම පැත්තක තියලා අතහැරීම දිශාවට ගමන් කරනවා. එහෙනම් අපිට තාම ධර්ම මාර්ගයේ අතහැරීම දිශාවට ගමන් කරන්න ශක්තිය නොදුන්නේ කවුද? තමා තුල මිතුරු වෙසින් සැඟවිලා ඉන්න මේ වදකයාමයි පිංගතුනි. මේ වදකයා වදකයා හැටියට හඳුනාගත්තේ නැති නිසාම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබත් මමත් පිංගතුනි මහ සාගරයේ ජලයට වඩා දුක් කඳුළු හෙලස් දිනවා. එනිසා මේ වටිනා අවස්ථාවේදී පිංගතුනි ඔබ මේ තමා තුල සැඟවිලා තියෙන මේ වදකයා තමාව අනාගත වදකයට තමාව අනාගත සතරපා දුකට පත් කරන වදකයා තමාව ආස්වාදයේ තුලම කොටු කරන වදකයා හඳුනාගෙන ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන්න පිංගතුනි. ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන්න. මේ ආ දීනවේ මතු කර ගන්න දක්ෂ වෙන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය කියන ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය ගැන නුවණින් මෙනෙහි කිරීම ගොඩාක් ඔබට වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍යෙදී බුදුරජාණන් වහන්සේ දුක කියන කාරණේයි මුලින් අපිට මතු කරලා පෙන්වන්නේ පිංගතුනි. එනිසා සමාජයේ මේ ආස්වාදයට බැඳෙන්නේ මේ මොහොතේ මේ මුළු ලෝක ධාතුවේම මේ මුළු මනුස්ස ලෝකයේම ජීවත් වෙන සියලුම මිනිස්සෙයින්
බෞද්ධයින් හැර ආස්වාදයටම කොටු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ මොහොතේ බෞද්ධ ජනතාව බෞද්ධ ධර්මයේ තුලින් ආදීනවය කතා කරනවාට බිය වෙලා තියෙන්නේ. නිස්සරණේ කතා කරනවාට බිය වෙලා තියෙන්නේ. මේ උතුම් බෞද්ධ ධර්මයන් විනාශ කරන්න සියලුම සැලසුම් සකස් කරලා තියෙන පිංගතුනි මෙන්න මේ ආස්වාදය නිසා සකස් වෙන්නා වූ දුක කියන කාරණේ මතු කරගන්න අදක්ෂභාවය නිසාමයි පිංගතුනි. මොකද බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා වෙක්වීම කියන කාරණා පිංගතුනි. මෙන්න මේ කාරණා තුල බාහිරින් දැකලා දුක කියන කාරණයට වර්තමාන ලෝකයා බය නැහැ පිංගතුනි. මොකද ඒගොල්ලෝ දුක මතු කරලා දැකලා නැහැ. ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව ඒගොල්ලෝ දුක මතු කරලා නොදකින නිසාම ඒගොල්ලෝ දුක කියන කාරණයට බයක් නැහැ පිංගතුනි. ඒගොල්ලෝ දුක කියලා දකින්නේ මේ මනුස්ස ලෝකයේ මිනිස්සයා විඳිනා වූ දුප්පත් භාවය ඕක තමයි දුක කියලා දකින්නේ. රෝගී භාවය ඕක තමයි දුක කියලා දකින්නේ. එහෙම නැත්නම් ඈත පිටිසර අනාථ නිවාසයක මහලු නිවාසයක ජීවත් වෙන දරුවෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමයි දුක කියලා දකින්නේ. මහපාරේ ජීවත් වෙන යාචක මහත්තයෙක් ඕක තමයි දුක කියලා දකින්නේ. මෙතන නෙමේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ මතු කළ දක්වන සැබෑ දුක. සැබෑ දුක කියන්නේ මේ සතර අපායේ සත්වයා විඳිනා වූ දුකමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙම නැතු මේ මනුස්ස ලෝකයේ තුල අපි දකින දුක දුක හැටියට පිළිගත්තොත් එයා කවදාක්වත් දුකට බය වෙන්නේ නැහැ පිංගතුනි. දුකට බය වෙන්නේ නැති තැන යා තෘෂ්ණාව නිරෝධය කිරීමට උත්සාහ ගන්නෙ නැහැ. ඒ නිසාම මාර්ගය ශක්තිමත් කරගන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ යමෙක් තුල ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් නොවෙනවා නම් ඊට එකම මුල් හේතුව තමයි එයා තාම දුක හැටියට දැකලා නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක කියන කාරණය මේ මනුස්ස ලෝකයට ආරෝපණය කරලා විතරක් දකින්න යන්න එපා. ඔබට කවදාක්වත් දුක කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා මේ දුක ගැන කතා කරද්දී මේ සතර අපායේ දුක මතු කළ දකින්න මේ සතර අපාය කියන්නේ ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය කියන මේ සතර අපායේ සත්වයින් විඳින්නා වූ අප්‍රමාණ දුක මතු කළ දකින්න අප්‍රමාණ වූ දුක මතු කළ දකින්න බලන්න තිරිසන් ලෝකයේ සතෙක් කොයි සානම් අප්‍රමාණ දුකක් විඳිනවද කියලා. උදේ පටන් රාත්‍රී වෙනකන් ලෝභ, ద్వේෂ, මෝහ අකුසල් ධර්මයන්මයි වඩන්නේ. තව සතෙක්ව මරාගෙනමයි කන්නේ. ශක්තිමත් සතා දුබල සතාව අමුවමුවේමයි මරාගෙන කන්නේ. කොතනකදිවත් පිංගතුනේ ඒ සතෙක් තුල මෛත්‍රියක් ධර්මයක් වැඩෙන දිසාවක් නැහැ. අකුසල් මූලයන්ම වැඩෙමින් අකුසල් මූලයන්ම වැඩෙමින් සියලුම දුක් තනිවම දරාගනිමින් අප්‍රමාණ දුක් විඳිනවා. අප්‍රමාණ දුක් විඳිනවා. මට මතකයි මං එක්තරා ආරණ්‍යකෙද්දී මට නායක ස්වාමීන් වහන්සේ මතක් කළා අන්නර අහවල් තැන ඇතින්නක් මැරිලා ඉන්නවා කියලා. උන්වහන්සේ ගිහිල්ලා ඒ ඇතින්න බැලුවා වෙඩි තියලා මරලා දාලා තිබ්බේ. අනේ ඇතින්නගේ පිටිපස්සේ වලිගේ පැත්තෙන් පොහොර උරයක් වගේ ලොකු බෑග් එකක් වැටලා තිනවා. මොකක්ද ඒ? අර වෙඩි කාගෙන අප්‍රමාණ දුක් විඳලා මැරෙන වෙලාවේ ඒ ඇතින්නගේ කුසේ හිටිය අර අලි පැටවා අර ගර්භාෂයත් එක්කම එළියට ඇවිල්ලා පිංගතුනි. බලන්න මේ අම්මයි මේ දරුවයි කොයිසම් දුකක් විඳින්නේ නැද්ද කියලා. වැඩි වැඩිලා එක පැත්තකින් වරුවකට වඩා පන ඇද දඟලද්දී අර කුසේ හිටිය අලි පැටියා අර ජීවත්ව සිටිද්දිම අරසා දුකක් විඳලා මිය යද්දී පිංගතුනි කොයි සානන් දුක් කන්දරාවක් ඒ සත්තු දෙන්න විඳින්නේ නැද්ද? මොකද ඒ සතෙකුට රෝහලකට යන්නද වින්නබු මාතාවක් හොයන්නද ෆැනඩෝල් පෙත්තක් දෙන්නද? තමන්ගේ දුක ඒ සත්තු තමන් තනියම දරා ගන්නවා පිංගතුනි. සමහර සතුන් කැලේ ජීවත් වෙන සතුන් අමුවේ මරාගෙන කනවා. තාම මැරිලා නැහැ. නමුත් මස් වලින් භාගයක් කඩාගෙන කාලේ ඉවරයි. ඒසා අප්‍රමාණ දුක් මේ තිරිසන් ලෝකෙ විඳිනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පින්වතුනි පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්මයි. මේ අපි ඉදිරියේ ඉන්න සෑම බල්ලෙක්, පූසෙක්, කෙළුවෙක්, හරකෙක් කියන්නේ පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්. ඒ ලස්සන මිනිස් ජීවිතය ලැබපු වෙලාවේ සීලයක් තුල ශක්තිමත් උනේ නැහැ, කුසලයක් තුල ශක්තිමත් උනේ නැහැ. මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නැහැ. ජීවිතය ආස්වාදයක් කොටමයි දැක්කේ. කාලා බීලා විනෝද වෙලා අපි මැරෙමු කියන තැනයි ජීවිතේ දැක්කේ. අන්න මැරෙන වෙලාවේ ගැටෙන සිතෙන් මැරිලා තිරිසන් ලෝකෙට වැටෙනවා. එහෙනම් මේ තිරිසන් ලෝකය කියන්නේ මනුස්ස ලෝකයේම එක්තරා පැටිකඩක් පිංගතුනි. ඒ වගේම ප්‍රේත ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රේතයින්ගේ අකුසල් විපාක වැඩි වෙන්න පිංගතුනි ප්‍රේතයාගේ විකෘතීන් ගොඩාක් වැඩි.
අප්‍රමාණ විකෘතීන් වලට පත් උනා වූ අප්‍රමාණ ප්‍රේතයන් ඉන්නවා සමහර ප්‍රේතයන් ඉන්නවා ආහාර ටිකක් ගනිද්දි සෙම්සොට ටිකක් ගනිද්දි ඒ ප්‍රේතයා ගන්න ටික වමනේ කරනවා ලේ වමනේ දාමින් ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්නවා පෙර ජීවිතේ දානේට අදාළ දුර්වල සිද්ධීන් සිද්ධ කරලා මේ ජීවිතේ පිංගතුණි ආහාරයක් ලබන්න පින නැහැ පෙර ජීවිතේ සොරකම් කරලා ප්‍රේත ලෝකෙට වැටුණු ප්‍රේතයෝ ඉන්නවා පෙනි පෙනි තියෙන බත් පිඟානේ ප්‍රේතයින්ට අතුරුදහන් වෙලා යනවා පෙනි පෙනි තියෙන දියකඩිත්තේ වතුර ටික බොනකොට දියකඩිත්ත අතුරුදහන් වෙලා යනවා අනුන්ගේ සැපේ අතුරුදහන් කිරීම නිසා තමන්ගේ සැපේ අහිමි වෙලා යනවා පිංගතුණි ඒ වගේම සමහර ප්‍රේතයන් කාමයේ වරදවා හැසිරිච්ච ප්‍රේතයන් ඉන්නවා මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලයි ජීවත් වෙන්නේ පිංගතුණි කාමයේ ඉල්ලමින් අනිත් ප්‍රේතයන් ළඟට යනවා කිසිම ප්‍රේතෙක්ගෙන් කාමයේ ලැබෙන්නේ නැහැ මුළු ජීවිත කාලෙම මරා ගනිමින් ජීවත් වෙන ප්‍රේතයන් ප්‍රේත ලෝකේ ඉන්නවා එනම් මේ සෑම ප්‍රේතෙක් කියන්නේ පිංගතුණි පෙර ජීවිතයේ ලස්සන මිනිස්සෙක්මයි ඒ වගේම අසුර ලෝකය ගැන කතා කරද්දී අර මහා සාගරයේ ලවණ රසය උපාදානය කරගෙන අවුරුදු ලක්ෂ ගණන් මහා සාගරයේ පීන පීනා කිමිදි කිමිදි ජීවත් වෙන අසුරයෝ ඉන්නවා ඒ වගේමයි නිරය ගැන කතා කරද්දී නිරයන් 128ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගින්දර යෝධිය උණුවළු වලින් ගහන උනා වූ නිරයක් පිළිබඳ සත්වෙයින් කෝටි ප්‍රකෝටි ගාණක් මේ නිරයන්හි අප්‍රමාණ දුකටපත් වෙනවා එනම් පිංගතුණී මේ සතර අපා දුකයි අපි දුක කියන කාරණේදී මතු කළ දකින්න ඕනේ මොකද අපේ ජීවිතේ එක තැනකදී අවසාන චුතිසිත කියන තැනදී අපි අදක්ෂ වුණොත් අපි දුර්වල වුණොත් ඒ දුර්වල වෙන මොහොතේම සතර අපායේ උපතක් අපිට සූදානම් අපි සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් පිංගතුණී එනම් මෙන්න මේ භයානක අනතුරු ඔබ නුවණින් දකින්න මෙන්න මේ දුක කියන කාරණේ ඔබ තේරුම් නොගත්ත නිසාමයි මේ දුක කියන කාරණේ මතු කර දකින්න අදක්ෂ වූ නිසාමයි පින්වතුනි ඔබ මාර්ගය තුල තාමත් අධෛර්යමත්ව වීරයෙන් තොරව ගමන් කරන්නේ පින්වතුනි එනිසා මේ දුක කියන කාරණේ අපි තාම මතු කරලා දකින්නේ නැත්තේ කාගේවත් වරදක් නිසා නෙමේ සද්ධාවේ වරද නිසාමයි පින්වතුනි තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය නිසාමයි තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වලභාවය සකස් කරන්නේ කවුද ඔබ තුල සැඟවිලා තියෙන විඥානීය නැමැති වදකයාමයි පින්වතුනි එනිසා මේ විඥානීය නැමැති වදකයා ඔබට ආස්වාදයේ තුල මතු කර කර පෙන්නනවා මිසක් ආදීනවිය දිශාවට ඔබට ගමන් කරන්න දෙන්නේ නැහැ පින්වතුනි ආදීනවිය ගැන කතා කරන කාටද ඒ කතා කරන කෙනාත් බලවත් විවේචනයන්ට ප්‍රහාරයන්ට ලක් කරන දිශාවකට තමයි මේ තමා තුල සැඟවිලා ඉන්න විඥානීය කියන මැජික් කරුවා ඔබ විශ්සරහට අරන් යන්නේ එනිසා ඔබ නිරේතුරුවම මේ සද්ධාවේ ශක්තිමත්භාවය ඇති කරගෙන මේ දුක කියන සැබෑ ධර්මතාවය සතර අපා දුක තුලින් මතු කර ගන්න නම් පින්වතුනි ඔබ තමා තුල මේ සැඟවිලා තියෙන ආස්වාදයට මුල් වුණා වූ මේ විඥානීය නැමැති වදකයාට ඔබ යටවීම නවත්තන්න සිද්ධ වෙනවා එනිසා ඔබ මේ වදකයා කියන ආස්වාදයට බැඳෙන්න එපා ඒ ආස්වාදයේ තුලින් නිරේතුරුවම ඔබ ආදීනවය මතු කර දකින්න දක්ෂ වෙන්නේ ආදීනවයයි ඔබව නිස්සරණය කරා මාර්ගය සකස් කරලා දෙන්නේ